සිරකරුවෝ මනුෂ්‍යෝය කියන පාඨය අද අපිට බන්ධනාගාරය අසලින් යනකොට වැලිකඩ බන්ධනාගාරයේ තාප්පය පුරවල ගහලා තියෙනවා. අපිට ඒක පේනවා. ඒ සිරකරුවෝ මනුෂ්‍යෝ කියන එක කොටසකට විතරක්ද හිමි කියන එකයි අද අපිට දෙන ප්‍රශ්නය. ඒ ප්‍රධාන හේතුව බවට පත් වුණා අද උදේ අපිට දැනගන්න ලැබුණා එක්තරා සිරකරුවෙකුට ජනාධිපතිතුමා නිදහස ලබා දීලා කියලා. ඒ කවුරුත් නෙවෙයි සුනිල් රත්නායක කියන සොල්දාදුවා. ඔව් සුනිල් රත්නායක කියන්නේ යුද හමුදාවේ හිටපු හමුදා සෙබළි. මොහු බන්ධනාගාරගත වෙන්නේ මොහුට මරණීය දඬුවම් ලැබෙන්නේ කුඩා දරුවන් සමග තවත් පිරිසක් විශාල පිරිසක් ඝාතනය කිරීමේ චෝදනාවට. ඒ චෝදනාවට ඔහුට මරණීය දඬුවම් හිමි වෙනවා. ඒ වගේම ඔහුට අභියාචනය අධිකරණයනුත් ඔහු අභියාචනා කරාම ඔහුගේ දඬුවම මරණ දඬුවමට අමතර තවත් මරණ දඬුවම් කීපයක් ලබා දෙන එක වලිගය කියලා කියනවා බන්ධනාගාරයේ ඇතුලේ භාෂාවෙන්. ඔහු වලිගයක් කියන එක ලැබිච්ච කෙනෙක්. බන්ධනාගාර භාෂාවෙන් කියනවා නම් මරණ දඬුවමට අමතරව වලිගය වෙනත් දඬුවම් ලබා දෙනකොට ඒකට කියන්නේ එහෙම. එහෙම ලැබුපු කෙනෙක්. ඔහු දැන් මේ වෙනකොට බන්ධනාගාරගත වෙලා සාමාන්‍ය අපි හිතන විදියට අවුරුදු 5ක් පමණ කාලයක් තමයි වෙන්නේ. එතකොට මේ අවුරුදු 5 තුල මොහු පුරුණුත්ථාපනේ වෙලාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේ බන්ධනාගාර වල දැන් අද සිරකරුවෝ විශාල පිරිසක් ඉන්නවා අවුරුදු 20ට ආසන්න අය. එතකොට අහන්නේ අපි මේ අවුරුදු 5ක සිරකරුවේ පුනරුත්ථාපනයේ වෙලාද මොහුට මේ නිදහස ලබා දෙන්නේ. අපිට කිසිම ගැටලුවක් නැහැ. අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. රැඳවියෙකු සිරකරුවෙකු නිදහස් වීම සම්බන්ධයෙන්. නමුත් අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ පුජ්‍යලයාව නිදහස් කරන්න යම් පදනමක් තියෙනවා. මොකක්ද මේ පදනම? දැන් අපි ගත්තම බන්ධනාගාරය තුල පුනරුත්ථාපන වැඩසටහන් තියෙනවා. ඒවා තුලින් ඒවට සම්බන්ධ වෙච්ච සිරකරුව සුදුසුකම් ලැබපු නිදහසට සුදුසුකම් ලැබපු සිරකරුව විශාල වශයෙන් ඉන්නවා. සිව්වත් සමාලෝචනය කියන සමාක්‍රමය අනුව නිදහස් කරන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඒ වගේම බන්ධනාගාරයේ තුල තියෙනවා ඔවුන්ට දහම් පාසල් තියෙනවා. ඒ දහම් පාසල් වලට ගිහිල්ලා ඒ වගේම ඔවුන් ඒක ඇතුලේ තියෙනවා යම් යම් පුනරුත්ථාපන වැඩසටහන් වැඩ තියෙනවා ඒවට සම්බන්ධ වෙලා ඒ වගේම නාට්‍ය රංගන කලාවේ විනෝයි කලාවන් වල වේදිච්ච අති දක්ෂ සිරකරුවෝ ඉන්නවා. ඔවුන් සම්පූර්ණයෙන්ම මේ වෙනකොට පුනරුත්ථාපනය වෙලා. නමුත් අද ඒ පිරිසට සුදුසුකම් තියෙන පිරිසව පැත්තක තියලා මේ සුනිල් රත්නායකව නිදහස් කරනවා. ඇත්ත වශයෙන්ම මේක අපි දකින්නේ මේ රටේ මුල් පුරවැසියා කරපු ක්‍රියාව එක් අයකට පමණක් සිරකරුවා මිනිස්සයෝ කියන එක උඩ සලකලා තියෙනවා. අනිත් සිරකරුවන්ට කුඩම්මගේ සැලකිල්ල සලකලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට ඒ සම්බන්ධව විශාල කනගාටුවක් තියෙනවා. මොකද තමන්ගේ ඕඩර් පිට මිනි මරපු පිරිස් නිදහස් කරන පුනරුත්ථාපනය වෙලා සුදුසුකම් තියෙන සිරකරුවන්ව හිර කරගෙන ඉන්න සමාජයක් නෙමෙයි රටක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම රටක් නෙමෙයි. අපිට අවශ්‍ය එහෙම රටක් නෙමෙයි. අපිට අවශ්‍ය එහෙම ජනාධිපති කෙනෙක් නෙමෙයි. සියලුම පුරවැසියන්ට එක හා සමානව සලකන ජනාධිපති කෙනෙක්. සිය හැම සිරකරුවෙකුම එක ලෙස සලකන්න ඕනේ ජනාධිපති කෙනෙක්. සිරගෙවල් තුල පුනරුත්ථාපනය වෙන්න ඕනේ කියන අදහස තියෙන ජනාධිපති කෙනෙක් අපිට අවශ්‍යයි. නමුත් අද කනගාටුවෙන් හරි කියන්න වෙනවා මේ කරපු දේ සම්බන්ධයෙන් සිරකරුවෝ ඉන්නේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක. අපි සිරකරුව අයිතිවාසිකම් සුරේගමේ කමිටුව හැටියට සිරගෙවල් වල ඉන්න සිරකරුවන්ගේ ඥාතීන් සමග අපිට සම්බන්ධකම් තියෙනවා. අපිට මේ වෙනකොට ඥාතීන් කතා කර කර අහනවා ඇයි අපේ මිනිස්සයා මේ අවුරුදු 20කට කිට්ටු වෙන්නේ නැනවා. ඔහු බන්ධනාගාරය තුල කිසිම වරදක් කරලා නැහැ. ඇයි ඔවුන්ට නිදහස දෙන්නේ නැත්තේ? ඇයි මේ අවුරුදු 5කට අඩු සමූල ඝාතනයක් කරපු ඝාතකයෙක්ට නිදහස දෙන්නේ කියලා අපෙන් අහනවා. ඉතින් අපිට ඇත්තටම අපිට හරි කනගාටුයි මේ මිනිස්සු එහෙම අහනකොට. මේ නිදහස හිමිවිය යුතු සිරකරුව විශාල පිරිසක් අද බන්ධනාගාර තුල ඉන්නවා. ඔවුන්ට නිදහස නැහැ. ඔවුන් නැත ඒක තුල වදකාගාරයක් බවට පත් වෙලා තියෙනවා බන්ධනාගාරය. ඒ තුල ඒ වද හිංසන වලට මාජනේ වෙමින් ඒ වදහිසන විඳව විඳව වුන් අද මෙරිමරි උපදිනවා. මේ පුනරුත්ථාපන වෙච්ච සිරකරුවෝ අද ඒව පැත්තක තියලා මේ විදියට තමන්ට උවමනා මිනිස්සු විතරක් නිදහස් කරන ප්‍රතිපත්තියක් මේ රටේ ජනාධිපතිතුමා අනුගමනය කිරීම සම්බන්ධයෙන්
ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා. අපිට සුනිල් රත්නායක නිදහස් කිරීම සම්බන්ධව අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ එහෙනම් සුනිල් රත්නායක නිදහස දුන්නා නම් මේ සුදුසුකම් තියෙන සියලු සිරකරුවන්ට නිදහස ලබා දෙන්න. මොකද මීට පෙර අපි දැක්ක රොයල් පාක් සිද්ධියේදී හිටපු ජනාධිපතිතුමා නිදහස් කරා ඒ රොයල් පාක් ඝාතකයව. ඒ රොයල් පාක් සිද්ධියේදී එතන ඒ ඝාතනය කරපු සිද්ධියේදී ඔහු යම් කාලයක් බන්ධනාගාරේ ඉඳලා තියෙනවා. ඔහු මරණීය දඬුවමේ ඉඳලා ඊට පස්සෙ උඩ ජීවිතය දක්වා සිර දඬුවමට ලිහිල් කරලා ඔහු වසර 15කට වැඩි කාලයක් බන්ධනාගාරය තුල හිටපු කෙනෙක්. ඔහු තරුණයෙක් හිටපු කෙනෙක්. ඉතින් ඔහුව නිදහස් කරාමත් අපි දැක්ක ලොකු විරෝධයක් තිබුණා. නමුත් අද මේ කරලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඒ තරම්වත් සුදුසුකම් නැති කෙනෙක්ව නිදහස් කරලා තින්නේ. අනිත් එක රණවිරෝ කියන දේ උඩ ඒ වචනේ උඩ තමයි මොහොව නිදහස් කරලා තින්නේ. නමුත් අපි විශ්වාස කරන්නේ මං හිතන්නේ මේ රටේ මිනිස්සු විශ්වාස කරන දේ, ජනතාව විශ්වාස කරන දේ. රණවිරුවෙක් කියන්නේ යුද්ධෙට ගිහිල්ලා තමන්ගේ ප්‍රතිවාදියා සමග ගැටිලා එක්ක ප්‍රතිවාදියා ඝාතනය කරනවා නම්, ප්‍රතිවාදියා තමන් අතින් ඝාතනය වෙනවා නම්, ඒ මූණට මූණ ඒ යුද්ධෙදි සටන් කරලා කෙනෙක් මරනවා නම්, කෙනෙක් මැරෙනවා නම් අන්න එයාව තමයි අපි රණවිරුවෙක් විදියට දකින්නේ. නැත්තම් මේ එක එක්කෙනාගේ ඕඩර් වලට තවත් කෙනෙක්ගේ වමනාව මත ගිහිල්ලා කුඩා දරුවන් තවත් මිනිස් සාමාන්‍ය ජනතාව තමන්ට හිතෙන විදියට මරලා දාන මිනිස්සු රණවිරුවෝ නෙමෙයි. ඔහුගේ රැකියාවක් හැටියට ඔහු යුද හමුදා සෙබලෙක් වුණා කියලා ඔහුට එහෙම බලයක් නැහැ තමන්ට ඕන විදියට මිනිහ මරන්න. අන්න එහෙම මරපු අය අපි දකින්නේ රණවිරුවෝ විදියට. ඔවුන් මිනිමරුවයි රණවිරුවයි අතර ලොකු වෙනසක් තියෙනවා. අන්නේ වෙනස තමයි මම දැන් පැහැදිලි කරේ. නමුත් මේ මිනිමරුවන්ට රණවිරුවෝ කියන එක තුලම කරන්නේ රණවිරුවන්ට විශාල අපහාසයක්. අපි දකින්නේ එහෙමයි. අද මේ රණවිරු ලේබල් එක ගහලා මිනිමරුවෙක්ව අවුරුදු 5ක සමූල ඝාතකයෙක්ව අවුරුදු 5කට වැනි කාලයක් තුලදී නිදහස් කරලා තියෙනවා. ඒ නිදහස් කිරීම සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඉල්ලා සිටිනවා තවත් ඉන්නවා මේ සුදුසුකම් ලැබූ සිරකරුවෝ අවුරුදු 20 15 ඔහොම ඉන්නවා. ඒ සිරකරුවන්ට නිදහස ලබා දෙන්න. මොකද සිව්ව සමාලෝචනය තුල තියෙනවා අවුරුදු 13 මාරකට බන්ධනාගාර තුල ඉඳලා තියෙනවා නම් ඔහුට හිමිය යුතුයි නිදහස. ඒ නිදහස ඔහුට ලබා දෙන්න. මොකද අද ගත්තම් බන්ධනාගාර තුර මරණීය දඬුවම් ලැබන ගොඩාක් දෙනා ඉන්නේ. එක්කෝ වැටේ ඉන්නට ප්‍රශ්නයක් ඇති වෙලා, වැට මායිමට ප්‍රශ්නයක් ඇති වෙලා දෙපැත්තේ ඉඩම් දෙකේ මිනිස්සු ගහගෙන එතනදී සිද්ධ වෙන අත්තරදීමකින් සිද්ධ වෙන ඝාතනයක් උඩ තමයි මරණ දඬුවම ලැබලා තියෙන්නේ. එවැනි පිරිස් ඉන්නවාද? ඒ ඇවිල්ලා අත්තරදීම් වලින්. ඉතින් ඒ පිරිස්ට නිදහස හිමිව ඉති යෝගේ කාලසෙ මොකට ඔව් සිව්ව සමාලෝචනය තුලින් ඔහුට ඒ නිදහස ලබා දෙන්න පුළුවන් උට. ඔව් අවුරුදු 13 මාරකට වැඩි ඉඳලා තියෙනවා. නමුත් අද මේ කුමන්ත්‍රණකාරී විදියට අභිරහස් විදියට ඝාතනය කරලා වලලලා තමන්ට ඕන විදියට එක එක්කෙනාගේ ඕඩර් වලට තවත් කෙනෙක් ආරක්ෂා කරන්න ගිහිල්ලා ඕඩර් දීපු මිනිස්සු ආරක්ෂා කරන්න ගිහිල්ලා මරණීය දඬුවම් ලැබනවා. මරලා මරණීය දඬුවම් ඔහු ලැබුවම ඔහුට අවුරුදු 5ක් කෙනෙක් කාලයක් තුල නිදහස ලබා දෙනවා. එතකොට මේවා අපිට පැහැදිලි. අපි කියන්නේ මේ රටේ පාලකයෙක් හැටියට අපි දැකපු ඇත්ත වශයෙන්ම අපි දැකපු ඊ타ත්ම කියන්න කනගාටුදායක සිද්ධියක් තමයි මේක. මොකද සුදුසුකම් තියෙන සිරකරුව පැත්තක තියලා මේ කොරෝනා පිට තමන්ට අවශ්‍ය තමන් මිනිස්සු විතරක් නිදහස් කරන එක, මේක අපි දකින්නේ ඇත්ත වශයෙන්ම මේ රටේ මහ ජනතාවට, මේ රටේ ඉන්න සිරකරුවන්ට කුඩම්මගේ සැලකිලි සලකලා තමන්ගේ උවමනාවන් මත බන්ධනාගාරගත වෙච්ච සිරකරුවන්ට විතරක් සහන ලබා දෙන ආණ්ඩුවක් විදියටයි. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ රටේ මහ ජනතාව තේරුම් ගන්න ඕනේ මේ දේ. මේ බන්ධනාගාරයක් තුල මේ ආකාරයෙන් වෙනවනම් සාමාන්‍ය ජනතාවට ඉදිරියේදී මොන ආකාරයෙන් සලකයිද කියන එක පිළිබඳ මහ ජනතාව දැනුවත් විය යුතුයි මීට වැඩිය. මොකද අපි අපේ ඉල්ලීම තමයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව හැටියට අපි ඉල්ලලා තියෙනවා මේ සිරකරුවන්ට හිමි විය යුතු නිදහසවල් අපි දැනුම් දීලා තියෙනවා ජනාධිපතිතුමාට. අපි ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට බාර දුන්නා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න. ඒක තමයි සාධාරණ දේ. ඒ අනුව ක්‍රියාත්මක කළ සිරකරු නිදහස් කරන්න මේ තමන්ට ඕනේ අයව මේ යුද හමුදාවේ කියලා තමන්ට ඕනේ අය නිදහස් කරන එක නෙමෙයි වෙන්න ඕනේ. ඒ සිව්වත් සමාලෝචනය තුලින් නිදහස ලබා දෙන්නේ. ඒ සිරකරුවත් ඒ සිව්වත් සමාලෝචනයේ සුදුසුකම් ලැබුවම ඔහුට නිදහස ලැබෙයි. අන්න එහෙම ක්‍රමයක් හදන්න.
දැන් ඒක නෙමෙයිනේ. මොහු පුනරුත්ථාපනය වෙලා නැහැ. මොහුව දැන් එළියට අරන් තියෙන්නේ. අපි දකින්නේ මොහු එළියට අරන් බලල්ලතක් කරගන්න හදනවද කියන එක බල සැකේ අපිට තියෙනවා. මොකද ඔහු මේ කවුරුත් කියනවට වැරදිකාරයෙක් වෙච්ච මිනිස්සෙක් නෙමෙයි. කවුරු චෝදනා කළ වැරදිකාරයෙක් වෙච්ච මිනිස්සෙක් නෙමෙයි. අධිකරණයෙන් මොහුට දඬුවම් කරේ. එහෙමනම් ඇත්තටම මෙතන අධිකරණයට පිටුපාලා තමයි මේ නිදහස උඩ ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ විධායකය අධිකරණය සමග තියෙන ගැටුමක් අපි දකිනවා මෙතන. මෙතන අධිකරණය තීන්දුව 7-5කට ගණන් ගන්න නැතුව අද විධායක බලතල යොදලා තමයි මේ දේ කරලා තියෙන්නේ. ඇත්තටම අපි කනගාටු වෙනවා මේ රටේ මෙවැනි දෙයක් ඇතිවීම සම්බන්ධයෙන්. අපි ඉල්ලා සිටින්නේ පොදුවේ සියලු සුදුසුකම් ලැබපු සිරකරුවන්ට නිදහස ලබා දෙන්න. ඒක තමයි විය යුත්තේ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති කරයි කියලා ජනාධිපතිතුමා. අපි වගේම ජනාධිපතිතුමාට දැන් ඒ தත්ත්වය ඇති කරන්නේ නැතුව මේ වෙච්ච කැලල වහගන්න බෑ. ජනාධිපතිතුමා අනිවාර්යෙන් මේ දේ කර යුතුයි. මොකද මේ අද මේ සිද්ධ වෙච්ච මේ සුනිල් රත්නාත්මක නිදහස් කිරීම තුල අනෙක් සිරකරුවන්ට ඒ අයිතිය දෙන්න ඕනේ. මොකද අනෙක් සිරකරුවෝ නිදහස වෙන සුදුසුකම් ලැබපු අය. මොහු සුදුසුකම් ලැබපු කෙනෙක් නෙමෙයි මේ නිදහස් කරලා තියෙන්නේ. අනෙක් සිරකරුවෝ සියල්ලම අපි කියන මේ සිව්වස් සමාලෝචනයේට සුදුසුකම් ලැබපු සියල්ල නිදහස් කරන්න ඕනේ. මොකද ඒක තමයි ඇත්ත. අපි දකිනවා සිරකරුවෝ මහර මහන්සියක් වෙලා වඩු වැඩ කරලා ਉਹ දැන් සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපන වුන් එළියට ඇවිල්ලා ආයේ මෙවැනි වැරදි කරන්නේ නැහැ. සිව්වස් සමාලෝචනය සිද්ධ කරලා ඒට සුදුසුකම් ලැබපු සියලු සිරකරුවන්ට නිදහස ලබා දෙන්න. ඒ වගේම 70 සමාව ලබා දීලා වයෝවෘද්ධ සිරකරුවෝ ඉන්නවා. ලෙඩ හැදිච්ච රෝගී සිරකරුවෝ ඉන්නවා. ඒ සිරකරුවන්ට නිදහස ලබා දෙන්න. ඒ වගේම අවුරුදු ගණන් ඇප දෙන්නේ නැතුව රඳවගෙන ඉන්න රැඳවියෝ ඉන්නවා. ඔවුන්ට ඇප මත මුදාරින්න කියන ඉල්ලීම තමයි අපි මේ රටේ මහ ජනතාව හැටියට ජනාධිපතිතුමාගෙන් සිරකරුවා අයිතිවාසිකම් සුරකීමේ කමිටුව හැටියට අපි ඉල්ලා සිටින්නේ.